අයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. ජුනි මස 29 වැනිදා සිට වක්‍ර වන සෙනසුරු ඔබට කොහොම සලකයිද? මේෂ, වෘෂභ, තුලා, වෘච්චික, මකර සහ කුම්භ ලග්න හිමියන්ට සුබ ඵල. මෙම ජුනි මස 29 වැනිදා සිදුවන සෙනසුරු මාරුවත් සමග මහජනතාව ශක්තිමත් වන අතර එම වක්‍ර ගමන පවතින කාලය තුළ ජනයා කණ්ඩායම් වශයෙන් ඒකරාශීව අසාධාරණයට එරෙහිව නැගී සිටින තත්ත්වයක් පෙන්නුම් කරනවා. මේ සමග අධිකරණයද ශක්තිමත් වීම තුළ තවදුරටත් නායක කාරකාදීන්ට බලය පෙන්වා ජන බලය මට්ටු කිරීමට නොහැකි අන්දමේ ප්‍රශ්නයන්ට මුහුණ පෑමට සිදුවනවා. මෙවර සෙනසුරුගේ වක්‍ර ගමන ජූනි මස 29 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නොවැම්බර් මස 15 වැනිදා දක්වා දින 139ක කාලයක් පවතිනවා. සෙනසුරු වක්‍ර වන මෙම කාලය තුළ බරපතල අන්දමේ ස්වභාවික විපත් සිදුවීමේ ඉඩක් පවතිනවා. එසේම ගොවිතැන් කටයුතු පාළු වී යෑමට හැකි. පොදුවේ බලන විට මෙම අංශයන් තුළින් මහජනතාව දැඩි පීඩනයට ලක්වනවා. මෙම පීඩනයට එරෙහිව මහජන නැගී සිටීම් සිදුවන අතර සෙනසුරු සිය වක්‍ර චලිතය තුළ ඒ සඳහා අවශ්‍ය ශක්තිය සහ බලය මහජනතාව වෙත ප්‍රදානය කරනවා. සෙනසුරු වක්‍රව පවතින ඉහත කාලය තුළ මැතිවරණද පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තු විය හැකි. රාජ්‍යතාන්ත්‍රය තුළ වෙනස්කම් සිදුවීමටද ඉඩ සැලසෙනවා. ලෝකායතන ජ්‍යොතිෂයට අනුව මෙම සෙනසුරු වක්‍ර ගමන මේෂ ලග්නය නියෝජනය කරන එංගලන්තය, ජර්මනිය, ජපානය, පලස්තීනය ආදී රටවල්වල නව නීති සම්පාදනයට හේතු වනවා. එම රටවල් වෙනත් රටවල් සමග ගනුදෙනු කිරීමේදී සහ අනෙක් රටවල් පාලනය කිරීමට උපක්‍රමශීලී ලෙස කටයුතු කරන ආකාරය මෙම කාලය තුළදී දැකගත හැකි වනවා. මීන ලග්නය නියෝජනය කරන රටවලට ඉතා අශුභ ඵල අත්විඳීමට සිදුවනවා. ඍතු කාලය සහ අරාබියේ රටවල් මීන ලග්නයට අයත් වනවා. එවැනි රටවල බන්ධනාගාර සහ ආරෝග්‍යශාලා පිරිතිරි යාමට ඉඩ තිබෙනවා. එසේම මිනි මැරුම්, සොර සතුරු උපද්‍රව වැනි අපරාධ වැඩිවිය හැකි බවක් පෙන්නුම් කරනවා. සතුරු කුමන්ත්‍රණ වලට මුහුණ දීමට සිදුවනවා. තුලා ලග්නයට අයත් රුසියාවට මහජන ප්‍රසාදය ලැබෙමින් සංවර්ධන ඉලක්ක කරා ළඟා වීමට කටයුතු කිරීමේ හැකියාව ලැබෙනවා. ඇමරිකාවටද මෙම ශනි වක්‍ර කාල සීමාව මධ්‍යස්ථ ප්‍රතිපදාවක සිට කටයුතු කිරීමට පෙළඹවීමක් ඇති කරනවා. ශනි වක්‍ර වන කාලය තුළ වඩ වඩා දැහැමි ජීවිත ගත කිරීමට ජනතාව කටයුතු කළ යුතුයි. ඉතින් අපි දැන් මෙතැන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපත ලැබූ අයගේ 11 වැනි භාවයේ ගෝචර වී සිටින සෙනසුරු ග්‍රහයා ජුනි මාස 30 වැනි දින සිට සිය වක්‍ර ගමන ආරම්භ කරනවා. සාමාන්‍යයෙන් පාපී ග්‍රහයේ වක්‍ර වීමෙන් අසුභ ඵල උදා කරන බව පූර්වාචාරයෙන් සඳහන් කර ඇතත් මෙම ග්‍රහයෙන් සුභ ඵල ලබා දෙන අවස්ථාද පවතිනවා. මේෂ ලග්නයෙන් උපත ලැබූ ජන්මීට වක්‍ර ගමනේදී සෙනසුරු ග්‍රහයා සුභ ඵල ලබා දීමට හේතු වනවා. මෙම වක්‍ර වීම අයස්ථානීය සිදුවන නිසා තම ආර්ථික මට්ටම වර්ධනය කරගත හැකි අවස්ථාවන් පෙන්නුම් කරනවා. රැකියාවේ දියුණුවට හේතුවන කරුණු යෙදෙනවා. ව්‍යාපාරයක යෙදී සිටින අයෙක් නම් ඒවා වැඩි දියුණු කරගත හැකි අවස්ථාවන් හඳුනා ගැනීමට උනන්දුවක් දක්වනවා. මීට අමතරව මේෂ ලග්නයෙන් උපත ලැබූ ජන්මීන්ගේ නවාංශක කේන්ද්‍රය අධිපති ග්‍රහයා සෙනසුරු නම් තමාගේ වාසනාවට සිහින අයුරින් ධනය ලබා ගත හැකි බව හෝරාසාර කතුවරයා සඳහන් කරනවා. වෘෂභ ලග්නය. සිතුරු ලග්නාධිපති වූ වෘෂභ ලග්නයෙන් උපන් ජන්මීන්ගේ යෝගකාරක ග්‍රහයා සෙනසුරු වනවා. මෙම සෙනසුරු රාශි චක්‍රයේ කර්මස්ථානය වූ 10 වැනි භාවයේ ගෝචර වී සිටින අතර ජුනි 30 වැනි දින සිට සිය වක්‍රය ආරම්භ කරනවා. මෙම භාවය ප්‍රධාන වශයෙන් රැකියා කටයුතු සඳහා වෙළඳ ව්‍යාපාර කටයුතු කෙරෙහි ප්‍රධාන වශයෙන් බල පවත්වනවා. ග්‍රහයන් වක්‍ර වීමේදී සෙනසුරු වැනි ග්‍රහයන් එතරම් යහපත් නොවුනත් වෘෂභ ලග්න හිමියන්ට වක්‍ර ග්‍රහයන් අතරින්
සුභඵල උදාකරන එකම ග්‍රහයා සෙනසුර වනවා. උපතින් උච්චව ස්වක්ෂේත්‍ර හෝ මිත්‍ර බලයෙන් යුතුව යහපත් භාවයක සෙනසුර පිහිටා සිටීමත් එම සෙනසුර නවාශක අධිපති ග්‍රහයා වේපත් භෞතික සම්පත් මෙන්ම යහපත් ආර්ථිකයක් ගොඩනගා ගැනීමටත් හේතු වනවා. එසේ නොවුනොත් ඉතාමත් අවාසනාවන්ත අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවනවා. එම තත්ත්වය විශේෂයෙන් රැකියා උසස් අධ්‍යාපන කෙරෙහි බල පවත්වන හේන් පාපී ක්‍රියාවන්ට පෙළඹීමට හෝ එවැනි ක්‍රියාවන් පිළිබඳව සිටීමෙන්ද වැළකී ආධ්‍යාත්මික ලෙස වැඩ කිරීම තම ආරක්ෂාවට හේතු වනවා. මිතුන ලග්නය බුද්ධ ග්‍රහයාගේ අධිපතිත්වයේ හිමි මිතුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ පුණ්‍යස්ථානය වූ නවවැනි භාවයේ ගෝචර වී සිටින සෙනසුරු ග්‍රහයා මෙම වසරේ ජුනි මාස 30 වැනි දින සිට සිය වක්‍රය ආරම්භ කරනවා. මිතුන රාශියට සෙනසුරු ග්‍රහයා අසබ ග්‍රහයෙක් නොවන හේතුවෙන් මෙම වක්‍රයේ සිටින කාල සීමාවේදී මිශ්‍ර ඵල ලබා දීමට හේතු වනවා. නවවැනි භාවයේ නිවේදනය කරන උසස් අධ්‍යාපනය විදේශ කටයුතු වලින් සාමාන්‍ය ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවනවා. ඔබගේ කේන්ද්‍රයට අනුව නවාශයක කේන්ද්‍රයේ අධිපති ග්‍රහයා ලෙස සෙනසුරු ග්‍රහයා පිහිටා නැමැති නම් එතරම් යහපත් ප්‍රතිඵල අපේක්ෂා කළ නොහැකි. එසේ ඔබට ආගමික වශයෙන් හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා. එනිසා ධර්මානුකූල පදනමක සිට වැඩ කිරීමට යොමු වීමෙන් බොහෝ බාධක මගහරවා ගැනීමට අවස්ථාව තබනවා. මෙම කාලය තුළ අඩුවෙන් කතා කර වැඩියෙන් සවන් දීමට යොමු වන්නේ නම් වඩාත් යහපත් වෙනවා. කටක ලග්නය කටක ලග්නයෙන් ජන්ම ලාභය ලබ ඇති ජන්මේ ලබන වසරේ අප්‍රේල් මාසය අවසන් වන තෙක්ම අෂ්ටමේ රාශියක් ගෙවමින් සිටිනවා. එවැනි අවස්ථාවක සෙනසුරු ග්‍රහයා ජුනි මාසයේ 30 වැනි දින සිය වක්‍ර ගමන ආරම්භ කරනවා. එම වක්‍රය නොවැම්බර් මාස අවසානයේදී පවතිනවා. කටක ලග්න හිමියන්ට වක්‍ර වූ සෙනසුරු අසුභ ඵල උදාකරන බැව් උත්තර කාලාමෘතයේ සඳහන් වනවා. මෙම වක්‍ර වීම අනුකූලව රෝගකාරක තත්ත්වයන්ට මුහුණ පෑමට සිදුවන නිසා තම උපත්ති කේන්ද්‍රය පරීක්ෂා කර බලා එයට අදාළව කටයුතු කිරීම යහපත් වනවා. කටක ලග්න හිමියන්ගේ නවාංශක කේන්ද්‍රයේ අධිපති ග්‍රහයා සෙනසුර වන්නේ නම් එය සුභඵල උදා කිරීමට හේතු වනවා. කෙසේ වෙතත් සෙනසුර වක්‍ර වී සිටින කාල සීමාව ඇතුළත තම සෞඛ්‍ය කෙරෙහි වැඩි සැලකිල්ලක් දැක්වීම ඔබගේ යහපතට හේතු වනවා. එනිසා මෙම කාල සීමාව තුළදී නුසුදුසු ආහාර පාන වලින් වැළකීමත් අවතානම් සහිත වැඩ නොකර සිටීමටත් උනන්දු විය යුතුයි. සිංහ ලග්නය 7 වැනි භාවයේ අධිපති සෙනසුරු ග්‍රහයා සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ එම භාවයේම ගෝචර වී සිටිනවා. මෙසේ ගෝචර වී සිටින සෙනසුරු ග්‍රහයා ජුනි මාසයේ 30 වැනිදා සිට නොවැම්බර් මාසය දක්වාම සිය වක්‍ර ගමන ආරම්භ කරනවා. සිංහ ලග්නයෙන් උපන් ජන්මයන්ගේ 7 වැනි සහ 8 වැනි භාවයන් අධිපති සෙනසුරු ග්‍රහයා වක්‍ර වී සිටින කාලය තුළදීද සුභඵල උදා කිරීමට තරම් යහපත් නොවනවා. නවාශක කේන්ද්‍රයේ සෙනසුරු ග්‍රහයා අධිපති වී සිටේ නම් එම ග්‍රහයා තම වක්‍ර ගමනේදී සුභඵල ලබා දීමට හේතු වනවා. මෙම කාල සීමාව ඇතුළත මකර රාශිය බලා වක්‍ර වී සිටින සෙනසුරු සප්තම දෘෂ්ටියෙන් ලග්නයේ දකින නිසා විවාහ කඩේද පිළිබඳ මානසික පීඩාවන්ට පත්වීමට ඉඩ තිබෙනවා. එනිසා ආදරය සම්බන්ධ කටයුතු වලදී ඉක්මන් තීරණ ගැනීමට සෙනසුරු වක්‍ර වී සිටින කාල පරිච්ඡේදය අයහපත් නිසා හැඟීමට වඩා බුද්ධියට තැන දී කටයුතු කිරීම ඥානාන්විත වනවා. කන්‍යා ලග්නය කන්‍යා රාශියෙන් උපත්ති ලැබූ ඔබගේ කේන්ද්‍රයේ 6 වැනි භාවයේ ගමන් කරන සෙනසුරු ග්‍රහයා ජුනි මාස 30 වැනි දින සිට වක්‍ර වන අතර එසේ වක්‍ර වී නොවැම්බර් මාසය දක්වා ගමන් කරනවා. කන්‍යා රාශියෙන් උපත ලැබූ ජන්මීන්ගේ 5 වැනි භාවය සහ 6 වැනි භාවයද සෙනසුරු ග්‍රහයාට අයත් වනවා. සුභඵල උදා නොකරන අතර එතරම් අසුභ තත්ත්වයක් ඇති නොකළත් අපේක්ෂිත අරමුණු කර ළඟා වීමට තරම් යහපත් කාලයක් නොවනවා. දරුවන්ගේ කටයුතු නිසා පීඩාවට පත්වන කාලයක් වනවා. එමෙන්ම රෝගීව සිටින ජන්මීන් අතර නිරෝගී බව ආරක්ෂා කර ගැනීමට උනන්දු වේතු කලවකවානුවක් වනවා.
සතුරන් නිසා විපත් වලට මුහුණ පෑමට සිදු නොවුනත් මුළුමනින්ම සතුරු බලපෑම් ඉවත් වූයේ යැයි සතුරු වීමටද නොහැකි වන කාලයක් වනවා. සෙනසුරුගේ වක්‍ර වීම විශ්වඵල උදාකරන බැවින් කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් යහපත් වනවා. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උප්පත්තිය ලබා ඇති ජන්මීන්ගේ යෝගකාරක ග්‍රහයා ලෙස සෙනසුරු ග්‍රහයා හැඳින්වෙනවා. 2023 වර්ෂයේ ජනවාරි මාසයේ සිට තුලා ලග්න හිමියන්ගේ පස්වැනි භාවයේ ගමන් කරන සෙනසුරු ග්‍රහයාට සිව්වැනි භාවයද අයත් වනවා. මෙම වර්ෂයේ ජූනි මාසයේ 30 වැනි දින සිට වක්‍ර වන සෙනසුරු ග්‍රහයා එතරම් අයහපත් තත්ත්වයක් උදා නොකරනවා. වක්‍ර වූ සෙනසුරු සුබදායක වීම එයට හේතු වනවා. තුලා ලග්නයෙන් උපත ලැබූ ජන්මේන්ද්‍ර දරුවන්ගේ ඉගෙනීමේ කටයුතුවල සාර්ථකත්වයක් පෙන්නුම් කරන අතර තරක විභාගවලට පෙනී සිටීමටද සුදුසු කාලයක් වනවා. උපත කේන්ද්‍රයේ බලවත්ව හෝ නවාංශක අධිපති සෙනසුරු ග්‍රහයා වේ නම් ආර්ථිකය දියුණු කරගත හැකි මාර්ග හඳුනා ගැනීමට අවස්ථාව තවනවා. වෘච්චික ලග්නය. කේන්ද්‍රයේ 3 වැනි සහ 7 වැනි භාවයන් අධිපති සෙනසුරු ග්‍රහයා මෙම කාල සීමාව තුළ සිව්වැන්නේ ගෝචර වී සිටිනවා. එවන් මොහොතක ජුනි මාසයේ 30 වැනිදා සිට සිය වක්‍ර ගමන ආරම්භ කරන සෙනසුරු ග්‍රහයා එම තත්ත්වයෙන් නොවැම්බර් මාසය දක්වා කුම්භ රාශියේ ගමන් කරනවා. මෙම වක්‍ර වීම මත ප්‍රධාන වශයෙන් සිව්වැනි භාවයට අදාළ කටයුතු කෙරෙහි සෙනසුරු බල පවත්වනවා. සිව්වැන්නේ නිවේදනය කරන කරුණු අතර ගෙවල් දොරවල් යාන වාහන ප්‍රධාන වනවා. වක්‍ර වී සිටින සෙනසුරු ග්‍රහයා එම කාල සීමාව ඇතුළතදී වෘච්චික ලග්න හිමියන්ට සුබඵල උදා කිරීමට හේතු වනවා. සාමාන්‍යයෙන් සෙනසුරු සිව්වැන්නේ ගමන් කරනවාට වඩා වක්‍ර වීමේදී ඇති කරන ප්‍රතිඵල වෙනස් මූණවරක් ගන්නවා. එනිසා වෘච්චික ලග්නයෙන් උපත ලබා ඇති ජන්මේදහට එම භාවයට අදාළ කරුණු වැඩි දියුණු කර ගැනීමට මෙම කාල වකවානුව ඉතා යහපත් වනවා. ධන ලග්නය. ධන රාශියෙන් උපත ලබා ඇති ජන්මේන්ගේ කේන්ද්‍රයට අදාළව 2 වැනි සහ 3 වැනි භාවයන් සෙනසුරු ග්‍රහයාට අයත් වනවා. මෙම වක්‍රය සිදුවන අවස්ථාව වන විට සෙනසුරු 3 වැනි භාවයෙහි ගමන් කරමින් සිටිනවා. සෙනසුරු ග්‍රහයා ජුනි මාසයේ සිට නොවැම්බර් මාසය දක්වා මෙසේ වක්‍ර වී සිටීම නිසා ධන ලග්න හිමියන් ඉතාමත් ඉවසීමෙන් පැන නගින ප්‍රශ්නවලට මුහුණ දිය යුතුයි. 3 වැනි භාවයෙන් නිවේදනය කරන කරුණු කෙරෙහි බලය පවත්වන හේතුවෙන් මෙතෙක් තිබූ ක්‍රියාශීලී භාවයෙන් ඈත් වී සිටීමට සිතන අතර කෙතරම් කරදර කම්කටොළු ඇතිවවත් ඒ සියල්ලක්ම විඳ දරාගෙන සිටීමටත් උත්සාහ කරන කාලයක් වනවා. එසේ ඔබද ආධ්‍යාත්මික වශයෙන් සිත දියුණු කර ගැනීමට උත්සාහ කරයි නම් ඒ සඳහා සුදුසුම කාලයක් ලෙස පෙනී යනවා. මකර ලග්නය. මකර රාශියේ අධිපති ග්‍රහයා සෙනසුරු වන අතර මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ පළමු වැනි සහ 2 වැනි භාවයන් මෙම ග්‍රහයාට අයත් වනවා. වර්ෂ 7 හමාරක ඒ රාශියේ අවසාන කාල පරිච්ඡේදය ගෙවන මෙම අවස්ථාවේ සෙනසුරු ග්‍රහයා 2 වැනි භාවයේ ගෝචර වී සිටිනවා. එවැනි මොහොතක ජුනි මාසයේ 30 වැනි දින සිට නොවැම්බර් මාසය දක්වා සෙනසුරු ග්‍රහයා මකරයේ බලා කුම්භ රාශියේ වක්‍ර වීම සිදුවනවා. මේ අනුව 2 වැනි භාවයට අදාළ කරුණු කෙරෙහි බල පවත්වමින් සෙනසුරුගේ ක්‍රියාකාරීත්වය සිදුවන අතර ජන්මයා ලබන අත්දැකීම් අනුව ස්ථාවර දේපළ සම්බන්ධ කටයුතුවල සාර්ථකත්වයක් ඇති කිරීමට හේතු වනවා. වර්ගෝත්තම වූ ජන්මේන්ද්‍ර නවාංශක අධිපති ග්‍රහයා සෙනසුරු වීමෙන් යහපත් ප්‍රතිඵල ලබා ගැනීමට ඉඩ හිමිවනවා. කුම්භ ලග්නය. 12 වැනි භාවයට සහ ලග්නයට අධිපතිත්වය දරන සෙනසුරු ග්‍රහයා කුම්භ ලග්නයේ ලග්නාධිපති ග්‍රහයා වනවා. මෙම ජන්මීන් ලග්න ඒරාෂ්ටකයකට හිමිකම් කියනවා. සාමාන්‍යයෙන් විවිධාකාර වූ මානසික පීඩාවන් ඇති කිරීමට ලග්නගත සෙනසුරු බල පවත්වනවා. දැනට කුම්භ රාශියේ සක්ෂේත්‍රව ගමන් ගන්නා සෙනසුරු ජුනි මාසයේ 30 වැනි දින සිට නොවැම්බර් මාසය දක්වා 12 වැනි භාවය බලා කුම්භ රාශියේ සිය වක්‍ර ගමන ආරම්භ කරනවා. මෙම ග්‍රහයා වක්‍ර වී සිටින කාල සීමාව ඇතුළතදී සෙනසුරු ග්‍රහයා තුළ පවතින නෛසර්ගික ගුණය අභිවවා කටයුතු කිරීමට පෙළඹෙනවා. සෑම ක්‍රියාවකදීම බාධ්‍යස්තව සිතා වැඩ කිරීමට උත්සාහ කිරීම මත භෞතික වශයෙන් සාර්ථක වීමට හැකි වනවා.
එනිසා කුම්භ ලග්නයෙන් උපත ලබා ඇති ජන්මයෙන් සෙනසුරු වක්‍රවේ සිටින කාලය ඇතුළතදී ලෞකික වශයෙන් දියුණු වීමට උත්සාහ කරනවා. මීන ලග්නය. මීන ලග්නයෙන් උපත ලබා ඇති ජන්මයෙන්ගේ අයස්ථානයේ වූ 11 වැනි භාවයත් වැයස්ථානයේ වූ 12 වැනි භාවයත් හිමි සෙනසුරු ග්‍රහයා 2023 ජනවාරි 19 වැනි දින සිට ඒ රාශිකයා ආරම්භ කරමින් 12 වැනි භාවයේ ගෝචර වී සිටිනවා. මෙම කාල සීමාව ව්‍යාපාර කටයුතු සහ මිල මුදල් පිළිබඳ අවුල් වියවුල් සහිත කාල වකවානුවක් වන අතර ජුනි මාස 30 වැනි දින සිට සෙනසුරු ග්‍රහයා සිය වක්‍ර ගමනද ආරම්භ කරනවා. ඒ නොවැම්බර් මාසය දක්වා පවතිනවා. සෙනසුරු ග්‍රහයා වක්‍රවේ ගමන් කරන කාලය ඇතුළතදී මීන ලග්න හිමියන්ට සුබදායක නොවනවා. විශේෂයෙන් මිල මුදල් ණය කඩදෙනු පිළිබඳ ආරවුල් ඇති කිරීමට හේතු වනවා. වෙළඳ ව්‍යාපාර රැකියා කටයුතු වලට බාධා ඇතිවන නමුත් අධ්‍යාපනික සහ ශාස්ත්‍රීය වැඩවලට යහපත් වෙනවා. නිර්මාණ කටයුතු නිසා ප්‍රසිද්ධියට පත්වනවා. මහජනතාව සමග කරන වැඩ නිසා ජනාදරයට පත්වනවා. එයම විපත් ඇති කිරීමටත් හේතු වන නිසා ඉතා ප්‍රවේශමෙන් වැඩ කිරීම වඩාත් යහපත් වෙනවා.